අභූත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි ඔය උල්දත් වලින් හපල හතුරව ගිරලා දාන එකනේ තියෙන්නේ දුවන්නේ නැතුව බයයිනේ බයෙන් ඉඳලා බෑ දැන් කරන්න තියෙන එකම දේ ડોක්ටර් හොඳ හිතට ගිහින් කියන එක. හේතුව මොකක්ද? කලබල නැතුව කියන්න පැහැදිලි නෑ මට හරියට. අපිට නම් හොඳට පැහැදිලි. උන් හිටි තැන් විනාසයි. සත්තු සේරම ඔළුව හැරිච්ච හැරිච්ච අතේ දුවනවා. ලොකුයි කාර්යයක් කිමුලක් දුවනවා. කවුද ඔය හතුරා? කවුරුවත් දන්නේ නෑ. උන් හිටි ගමන් කඩා වදිනවා. පහර දීලා පැනලා යනවා. ඕක විනාශ කරලා දාන්න ඕනේ ડોක්ටර්. අපරාධ කරන්න හේතුව මොකක් කියලාද හිතන්නේ හැබැයි? දූපතයිටි ඔන්ටලු බොරු ප්‍රචාර කරලා සමහර සතුන්වත් මුරා කරගෙන උනුත් දැන් උදව් අහිංසකයට වද දෙන්න මොනවද ડોක්ටර් අපි මේකට දැන් කරන්න ඕනේ කොහොමද දැන් උන්ව නැති කරන්නේ ડોක්ටර් කලබල වෙලා බෑ ප්‍රශ්න විසඳන්න ඔය කියන දුව තියෙන්නේ මේ අපි යාත්‍රා කරන ඉන්දියන් සාගරේ තිරුණ මේ දූපත් වල අය බොහොම සාමකාමීව හිටියා දැන් ලෝකේ අනිත් රටවල වගේ මෙහෙත් කලබල ඇතිවෙගෙන එනවා ඒ මොකද මේ දිය රකුස වගේ මිනිස්සු හන්ද ඉතරත් හොවම තමයි. ඇත්තටම පෙත්තපු කොහොමද ඒකෙන් දන්නේ? මම අපේ පරම්පරාව බොහෝම පැරණි. එහෙමනම් කියමුකෝ බලන්න. ඔන්න ආගන්නේ නම් අත්ත මුත්ත නත්ත පනත්ත කිත්තගිරි කිත්ත මේ මුත්ත. ආ එහෙනම් හත්මුතු පරම්පරා පෙළපතක්නේ පෙත්තපුට ඉන්නේ. ඔව් මහෞද පඬිතු දන්නවද? ඇයි නැත්තේ? ඒකේ දිරාපෝතක දන්නවද? ඔව්. ඒ උතුමා නන්නේ කමට මගේ මේ මුත්ත කිත් මේ මුත්ත. ඔය ඇත්තටමද පෙත්තපු කියන්නේ ආ මේ වගේ හතුරු ඒ කාලෙත් දුන්නා ඔව් ඒ විස්තරේ ජෝජ්නන් දන්නා ඔක්කෝම බෑන්චුන් පෙත්තා මලමුකෝ පෙත්තපුට තරහ ගියා වගේ කවදත් ඉතින් පෙත්තපු ජෝජ් එක ෆයිට් නේ වෙයි මං කියන්නේ ඌගේ පිස්සුරලත් එක්ක රැලි වෙනකම් බෑන්චුන් නින්දක්වත් නැ යොසන්න පුළුවන්ද රණ්ඩු එපා ජෝජ් ආපියවම දූපතට විස්තර ගේන්න කියලා ඩොක්ටර්ගේ සත්තුත් එක්ක කතා කරන රහස අපට දැනගන්න බැරි උඹලා අපේ කොඩියට ගෞරව කරනවා මදි. අන්න ඒකයි. අපි පැනනනේ ගෞරව කරන්නේ. නිතරම පස්පව්. කරනෙමු පස්පව්. කියනවා අපේ ප්‍රතිපත්ති දියුරුම් සතුන් මරමු. හොර? මුසා. කාමය සෙදා. අපි මේ ගුණධර්ම හැමදාම රකින්නවා. හොඳට ඒවා පිළිපදිනවා. අන්න එහෙමයි. අපිට ජය ජය අපිට අපේ යැත්තේ ජය වේවා මම දිනෝ සේරටම මගෙන් තනතුරු දැන් චව් චව් නුඹට මම දෙනවා ඕ කප්පි තමයි සබ් කැප්ටන් හප් කැප් අරිතෝ බාල් ගන්නවද මොකද කියන්නේ මට එපා ආ මගේ තනතුරු එපා එහෙනම් උන පිළිතුරු ආ කොන්නේ අනුන්ට තනතුරු මට ගුටිමුර ඉඳා බඩට කන්නපා ලාතනකොළු පෙත්තාස් බෑන් ලීඩර් ජෝජ්ව ડોක්ටර් දූපතට ඇව්වා විස්තර ගේන්න. දිය රකුස් මේ පාර පේන්නවත් නැහැ. අටු ඩීටු ගොම්පීටර් ස්පීකින් මේ සද්දට මට දැනුයි ඇහැරුනේ. කුරුල්ලෙක් ආව නැවට මොනවද ડોක්ටර්ට කිව්වා? මොනවද කිව්වේ ડોක්ටර්ට? ඇහුන්නේ නැහැ මම නිදි.
තනකොළ පෙත්ත ගියා දූපත් දිහාට. ඔච්චරද නිවුස්? නෑ තව එකක්. එහෙනම් කියනවා. පෑගිලා. 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 මොකද්ද මොකද්ද පෑගිලා තියෙන්නේ? තම්සේගේ වලිගෙද? නෑ නෑ මගේ වයර් එක පෑගිලා තියෙන වලිගෙ නෙවෙයි. අපි උන්ගේ කතා අහගන්න ඕන. යමු එතනට. නැව තියෙන තැන හරි ටෙලිවිෂන් යන්ත්‍රයේ මයික් එක අරිමු අපි නැ මූදේ යටින් නැවටවත්. ඒක තමයි සෑර් කරන්න තියෙන්නේ. යටින් යව මාස්ටර් සෑර්. ජෝෂ්ට දූපතට ගිහින් විස්තර ගේන්න වෙලා ඇති. ජෝජ්ජෙත් තාම නැහැ. මොකද ඒ? එහි තත්ත්වය භයානකයි වගේ. අර කුරුල්ලෙද ඇවිල්ලා කිව්ව විදිහට. අනික් සත්තු බයේ ජෝෂ්ට හරි විස්තර නොකිව්වොත් එහෙම අපිට ටිකක් මේ ප්‍රශ්නේ විසඳන්න මං හිතන විදිහට අමාරු වෙනවා නේ. ඒක ඇත්ත. බය වෙලා එමෙයට දුවන් නැතුව දැන් සත්තුන්ට තියෙන්නේ කොහොම හරි සතුරන්ව පන්න ගන්න විදිහක් බලන එක. ඒක මම වෙන්නේ නරකයි. මේවට තාවකාලිකව නෙවෙයි ස්ථිර විසඳුම් ඕනේ. ඔය ජෝජ්ජ් ඉන්නේ තනකොළේ යනකල් තනකොළයක් ගේන හැම විස්තරයක්ම හැම දෙයක්ම අපේ මේ ප්ලෑන් එක වැඩ කරන්න අපිට අවශ්‍ය වෙනවා මට අවශ්‍ය වෙනවා. ඒ ඔක්කොම මේ රෙකෝඩ් වෙලා තියෙනවා. ෆයිල් ෆයිල්. ජෝජ්ජ් මේ ගිහිල්ලා ගෙනාපු විස්තරවල හැටියට ඒ විදිහේ හැඩහුරුකම් ඇති නපුරු සතෙක් ගැන මොනම විදිහේ විස්තරයක්වත් මේ පොතේ කොතනකවත් සඳහන් වෙලා නැහැ නේ. මේ බලන්න මේ. ඒක එක විස්තර කට කතාද දන්නේ නැනේ. ඒකට හේතුව කට කතා වලින්ම සතුරෙක් මවාගෙන නටනවත් දන්නෙත් නැහනේ. සත්තුන්ගේ බය වැඩිත් ඒකයි. සතුරා ෆේස් ටු ෆේස් නැහනේ. ගැහැව පැන්නා. ඌට ගොනෙක් වගේ අල්ලු. මොනවා දැන් කිව්වේ කොටියෙක් වගේ කියලා? ඔව් කොටියෙක් වගේ හැමේ ඉරිලු. සමහරු කියනවා මහා දරුණු සතෙක්ලු. සමහරු කියනවා බයගුල්ලෙක්ලු. අනේ මම දැක්කෙත් නැහැ. නාදෙන සැරට ඇහෙනවා. ආ අපි එහාට ගියාම හොයලා බලමුකෝ. දූපත උගෙයි කියන කතාවට රැවටිලා දැන් කකුලුවත් උගේ පෙත්ත අරන්. ඩොක්ටර් රමීටෙන් ඉස්සලා අපි කොහොම හරි කොටියව අල්ලා ගන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්නවා. අල්ලනකොට කොටියගේ වල්ගය හවුනොත් හොඳට හීටි. වල්ගය විතරක් මොකටද ඩොක්ටර් සත්තුන්ට ආදරෙයි හොඳට. දොස්තරට කියනවා අපිට යාගේ සත්තු එක්ක කතා කරන රහස දුන්නේ නැත්තම් කොටියව අවුස්සලා ඌට කියලා දුවේ සත්තු සූන් කරනවායි කියලා. තේරුණාද? ගවුදව්. බකෝගින්දර දෝ යහදාගෙන ඉන්නේ. මම දාගත්තයක් නෑ. එහෙනම් මේ තරි හැක්පෙන්නේ කාගේද? බලනවා තමුසන්නේ දන්නේ මේක? ඕ බලමු මේක මොකද්ද කියලා. ඔය චව් චව් ගැහෙන්නේ මේ. මොතල් මහෙක් නේ. හාට. තල් මහෙක්. ගන්න හදව ටෙලි මයික් එක නැත්තව ගිලි. මේ වගේ ප්‍රශ්නවලදී අපි ටිකක් කල්පනාවෙන් විසඳුම් හොයන්න ඕනේ. කලබල වෙලා බෑ. තේරුණාද? ගහලා පන්නන එකනේ තියෙන්නේ. එහෙම හරි නෑ. තරහ ආරං කරන විසඳුම් తాවකාලිකයි. තේරුණාද? මොකද උට කරන්නේ? අපි ගිහලා බලමු. අපි දුවට ගියාම තත්ත්වය බලලා පිළියම් හොයමු. අන්න අර පේන කලපෝණන් නැංගුරන් දාන්න හොඳයි වගේ කියලා මට හිතෙනවා. මොකද ඩොක්ටර් කියන්නේ? එතන හොඳයි නේද? එහෙම නැයන්. ආ එතන හොඳයි. හැබැයි ගල්පර බලාගෙන කලපෝට ඇතුළු කරන්න. බලාගෙන ගල්පර කලපෝට ඇතුළු නා කලපෝට ඇතුළු නා නැංගුරන් දාන්න නැංගුරන් ජිමි ඉක්මන් කරන්න. නැංගුරම් දාන්න රුවල් බාන්න ඉක්මන් කරන්න. රයිට් සර් රයිට්. චිම්පා කෙහෙල් ගෙඩි කැම තියලා යනවා ඩොක්ටර් හොයනවා. ජිම් ඔය බලන විදුර දෙන්න මෙහාට. මේ මොකද්ද මේ? මම ඉල්ලුවේ මේකද? මේ වතුර විදුරක් නේ. මම ඉල්ලුවේ බලන විදුර තේරුණාද? බලන මං හිතුවේ බලන කියලා. මේ තින් හැ මේ චිම්පගේ කෙහෙල්ලේ. ඔව් අන්නෝන් දැන් කලපුවේ නැංගුරන් දැම්මා. අපිට කරන්න තියෙන්නේ දැන් ඩොක්ටර්ට ඉස්සෙල්ලා දූපතට යන එකයි. ගිහින් අපේ ප්ලෑන් එකේ හැටියට සතාව අල්ලගම්මු. ඔක්කොම තේරුණාද? දිනය ජූලි 7 වෙනිදා පැහැපත් කාල ගුණයක් නැව දුවට ළඟා වුණා. දැකුම් කළු කලපුවක නැංගුරන් දැම්මා. ලාතනකොල පෙත්තස් කාණ්ඩේටයි පෙත්තප්පුටයි නැව මුර කරන්න බාර කළා. දෙගොල්ලෝ රණ්ඩු වේද දන්නෙත් නැහැ. දියරකුස්කෙන් බාධා නැති හින්දා අපේ වැඩ සාර්ථක වෙයි. යමං යමං ඉක්මන් කළා යමං. ඩොක්ටර් හොඳ හිටිට කොටිය හම්බෙන්න ඉස්සර කියන් ඉක්මන් කළා. හරි අයියෙන් හරි හරි ගාලට පැගුව හරි. ඉඳගෙන ආවා. තව ඩීන්ගෙන් ඔළුව රිවෙට්.
ඉස්සරින්දලා මෙහි ඉන්න සත්තු උන්ටත් මේක අයිතිවාසිකමක් තියෙනවා සාමයෙන් ඉන්නවා නම් මෙහි කාටත් ඉඩ තියෙනවා තේරුණාද අපිට ඕන විප්ලවේ ඩොක්ටර් මේ කකුලුව අර කොටියට රවටිලා අපරාදේ හොඳට හිටියේ උන් ඔක්කොම රවටිලා කොහෙද කොටිය ඉන්නේ දන්නවද මම හම් වෙන්නයි කියලා මෙහාට ආවේ සාකච්ඡා කරලා හොඳින් කරුණු පැහැදිලි කරගන්නයි කියලා ඌ හරි දරුණුලු ඩොක්ටර් අහිංසකින්ට වද දෙනවා අපි කතා කරනවා දැක්කොත් අපිත් ඉවරයි අපි ගියා ඩොක්ටර් කොහෙද උන් ඉන්නේ අහිංසක සත්තු අපරාදේ හොඳටම බය වෙයි. බල අහලා තියෙනවද? විපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලිය. ඔව කාවිද? ජිමි මේ පැත්තෙන් යන්න. මම මේ පැත්තෙන් යන්න. අපි සේරම එකතු වෙලා කොටිය හොයාගමු. කොටියව කොට කරගත්තාම මම කියන ඕනම දෙයකට ඩොක්ටර් සරන්ඩර්. එතකොට රහස මගේ යති. අපි කොටිය ඇල්ලුවොත් හරි කොටිය අපිව ඇල්ලුවොත් චු. පිසුද අපි මොකටද ඌට බය වෙන්නේ කහුනොත්ෙම ඌ කකුල් කෙටියෙන් අල්ලලා කරකෝල ගහනවා පොළවේ ඔව් ගහනවා ගහනවා මොකද මේ ඔලු කොඩ පෙන්නලා බැවුලන්නේ බයට නෙවෙයි ඌලන්නේ සීතලට සීතලට මොකද උඹලා දෙන්න ලව්සින්ද ඉක්මන් කරලා කූඩු හයි කරපල්ලා ඩොක්ටර් එන්න ඉස්සලා අපි කොටියව කොහොමාරි අල්ල ගන්න ඕනේ ඔන්න දැම්ම කොක්ක චව් චව් අමුණපන් ඕක අහා නියමෙට ඇතියා දැන් මේ කට්ටියත් එක්ක ලනු ආදිනවා ආව ආව බබා වගේ ඉඳන දැන් චව් චව් උඹ මගේ සබ් කැප්ටන් දැන් චව් කොටි අල්ලන්න ඕනේ උඹ අ එහෙම බෑ කොටියම හහව ගිල්ලෝ බය නම් සබ් කැප්ටන් ජොබ් බෑ තම්සේ කිසි දෙයකට බය වෙන්න එපා මම කියන විදිහට වැඩ කරනවා එතකොට සේරම හරි බය නම් නෑ මොකක් කොට බන්නේ මොකටද බයට නෙවෙයි පන්නේ පැටලා බැලුවා කොන්ද ආ දැන් නම් එන හැටි හොඳ නෑ වගේ පේන්නේ පැටලා බැලුවා දැන් දුවලා බලමු මොකද ඔය උගේ දත් බලනවාද මෙහාට එනවා පැච්චි මොන්නේ එනවා දෙපා මොන ලැස්ති මෙයන් තම කුඩු කෑවක් කොහෙද යන්නේ යරම දෙවිය වෙනවා මුවා වෙනුරු චව් චව් ඒ වැටෙන් වලින් එරෝ අපද බල ඔන්න හරි අතහැරපන් 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 අතහැරියා මාව එළියට ගනින් කොටියත් එක මං කොටු වෙලා මාව ගනින් එළියට චව් චව් ඔය දොර හැරපන් කොටියත් එක මං ඇතුලේ කොටුලා ඉන්න ගහන දොර හැරපන් චව් චව් ආ ආ වාව 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 වාහුවා හරි හරි ඩොක්ටර්ට කොටියත් එක කතා කරන්න බෑ අපිටත් බෑ මුව දැන් කොටු කරගෙන අපි මොනවද කරන්න යන්නේ මොකද්ද මුගෙන් අපිට ඇති වැඩේ වැඩේ ඩොක්ටර්ට කොටියත් එක කතා කරන්න දෙන්නේ නෑ අපිට රහස කියලා දෙනකන් අන්න ඒකයි වැඩේ දඩෝරියෝ දඩෝරියෝ ඩොක්ටරුත් නෑ කොටියත් නෑ කොටිය නැති එක හොඳයිනේ ඇයි දඩෝරියෝ උඹ උට බයයි වගේ අන්න කොටිය අර පැත්තෙන් කෑ ගහනවා නර පැත්තෙන් අපි මේ පැත්තට ගිහලා බලමු යන්න මොන දේන ඩොක්ටරුත් එහෙ ඇති අපි ගිහින් බලන් දෙපාය ඩොක්ටර්ට තෝන් නැති වැඩ හලෝ ඩොක්ටර් එනකන් තමයි බලාගෙන හිටියේ හා දියරකුත් මොකද තමුසේ මේ පාර ගහන්න යන ගැටේ මට තද වෙන ගැටයක් රොටිය මහගාව ඩොක්ටර් මෙහාට ආවේ කතා කරලා සත්තු බේර ගන්න නම් රහස මටත් ඕන තේරුණාද එහෙමද ඒ සතා කෑ ගන්න හොඳටම බය වෙලා වගේ මොකද තමුසේ මුන්ට වරදුන්නද ගොඩක් ඩොක්ටර්ට පුළුවන් බේර ගන්න එන්න ඇ ගහන්න එපා කලබල වෙන්න එපා ඌ මොනවද කියන්නේ ඒ භාෂාව රකුෂ්ඨ තේරෙන්නේ නැහැ මම තව ටිකක් උගෙන් ප්‍රශ්න කරලා එන්නම් හොඳද කෑ ගන්නව හොඳටම බා ආ මට නොතේරෙන කතාවල් දැන් ඔය කිව්වා ඇති ඔය කතා කරන ක්‍රමයේ ඩොක්ටර් මට කියලා දෙනවද නැද්ද ඒකයි මම මේ ආන්නේ කවදාවත් මම තමුසට ඒක කියලා දෙන්නේ නැහැ තේරුණාද ඒ සතාට උනත් දැන් හරි වැරදි තේරිලායි තියෙන්නේ හා ඌට නම් හරි ඇති මට වැරදියා ගණිලම උකුදලලා මේ පැත්තෙන් එනවා අපි හැංගිමු හැංගිමු වැඳපම් මුව ගහේ කොටි කුඩුවට ඩයිනමයිට් දාමු දියරකුස් කොටියව මරන්න වගේ හදන්නේ සත්තු මරනවට ඩොක්ටර් කැමති නැහැ නේ
ඩොක්ටර් මට රහස දුන්නොත් කොටියව බේරනවා නැත්නම් ගල වැටිලා කොටියා මැරෙනවා. එතකොට කවුද ඌව මැරුවේ? මමද ඩොක්ටර්ද? අර බලනවා. ඔය පත්තු වියගෙන යන්නේ කූඩුවට. පේනව නේද? වැඩි වෙලාවක් නැහැ ඩයිනමයිට් පිපුරා ගල වැටුණා කොටියා මාලා. අපි ගින් සත්තුන්ට කියමු. ආව් ඒක හොඳයි. අපි ඉක්මනට යන්. ඉක්මනට යන්. අන්න අර අල්ලපන්. බල්ලයි කොල්ලයි. බල්ලද කොල්ලද බල්ලද කොල්ලද බල්ලද කොල්ලද බල්ලද කොල්ලද. යනවා 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 යනවා. දැන් ඩබු පේන්නේ. ගස්වලට වැහිලානේ. අර යන්නේ යමු. 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 හොඳ හැටත් එකෙක් දාගෙන කකුලෙන් අනිනවා. ඕ පේන්නේ නැහැ මොකවත්. අයියෝ. දැන් මොකද කියන්නේ? ගින්දර හොඳටම කිට්ටු වෙනවා. අපරාධ සතා මලොත් ඩොක්ටර් හොඳ හිත නරක හිත වෙයි. දැන් මොකද කියන්නේ? මට කොටියා හිටියත් එකයි මලත් එකයි. ඩොක්ටර් මට රහස දීලා කොටියා ඕනම් බේරගන්න පුළුවන්. තේරුණාද? නැත්තම් ඩොක්ටර්ටත් ඒ සන්තෑසියම තමයි. මේ මොකද? හොම්බෑනිලා දත් ගැලුණා. දත් ගැලවන්නද? කොල්ල අල්ලන්න නේද මං කිව්වේ? කොල්ලා තන බල්ලා එක්ක. හලෝ විප්ලවී, අන්න උඹලගේ ලොක්කා වල්ලාගෙන උන් ලොක්කා මරන්න ලැහැත් වෙන්නේ. සහෝදර වරුණි, අපේ ලොක්කා සතුරන්ට අහුවෙලා ඔහු බේරා ගන්නට සැරසියාව්. දෙවන බලෑනිය ඉදිරියට ගමනේ ය. වම් 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 වම්. උන් ඩොක්ටර් හොඳ හිත වල්ලාගෙන. මොන මල හොඳ හිත වල්ලාගෙන ඩොක්ටර් වෙන්න බෑ වෙන්න බෑ. ගුවන් හමුදා බලෑනිය සැරසියාව් සැරසියාව්. දැන් ගැලවීමක් බෑ ඩොක්ටර්. සත්තුන්ට කතා කරන රහස මට කියා දීලා ඉවරලා ඕන්නම් කොටියව ගලව ගන්නවා. නැත්තම් තමසේ කොටිය ඉවරයි. මං කිව්වේ බෑ. බෑ කිව්වා? එහෙනම් තමසේ කොටිය ඉවරයි කියලා හිතා ගන්න. කොටිය බේර ගන්න පණිවිඩය ගියා. පණිවිඩය ගියා කිව්වා? පණිවිඩය ඇරිය ටෙලිග්‍රෑම් එකකින්ද? ඇහෙනවද කොටිය කෑ ගහනව හැටි? ඇහෙනවා. මට හොඳට ඇහෙනවා. අන්න එහෙමයි ඌ සත්තුන්ට පණිවිඩය කිව්වේ. අන්න. දෙහිවලා කුලක්. අර ඒක මේ පැත්තට එන්නේ ආ. මේ පැත්තට. ඔව් දෙයර ගන්න එනවා කියලා ඈ. අර මොකද මේ පැතරින් යා? අර තනකොළ පෙක්ක වගේ. නෑ තනකොළ පෙට්ටි නෙවෙයි. ඔය එන්නේ මදුරු රෑනක්. ඔබ ඇතුණා ගාලේ. ඇතුණා වාලේ. ආ! නෑ 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 නෑ. ජිමි, ඔය කූඩුව දොර අරින් ඉක්මන්. right. අයින මයි බලාගෙන. කොටිය හිටියනම් සුම්. එළුවන් ගන්නයි මං ආවේ. එළු බෙටි කාපන් කොටි නයිද? මූලෙන් බේරුණා. මොකද කොටි උන්නේ කියන්නේ? උට දැන් තේරිලා ඇති නේද? ඒ ඩොක්ටර් මාව බේරගත්තට මම ඩොක්ටර් කියන ඕනම දෙයක් කරනවා. හොඳයි මේ අහිංසක සත්තුන්ට කරදර නොකර තමන්ගේ දූපතට ගියොත් හොඳයි නේද කොටි උන්නේ? මම යනවා. මම අදම යනවා. ආයෙ එහෙම මෙහෙන්නේ නැහැ. තේරුණාද? මම යනවා. අපි ගින් සත්තුන්ට කියමු. මම දන්නේ නෑ දුවන්නම් වාලේ මමත් ඔහේ දිව්වා. එයා දුවනවාට අපිත් ඔහේ දිව්වා නේද අනේ. හයිකාරයත් බය නම් අපි. ඔය මෝඩ වැඩ හරියන්නේ නෑ. ඇත්ත නැත්ත දැනගෙන කටයුතු කරන්න ඕනේ. තේරුණාද? ඔය දත් දිගා කිඹුලා මොකද කළේ? දත් තිබුණා කියලා මම මොනව කරන්නද? තමුන්ගේ දේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නම් ඇත්ත. මේක හොඳ පාඩමක්. කට කතා වලට රැවටෙන්න එපා. තමුන්ගේ මේ දූපත ආරක්ෂා කරගන්න එක තමුන්ගේ යුතුකම. ලෑස්ති පිටින්න. පුළුවන් නම් හොඳින් බලමු. බැරි නම් දූපත නැවතත් යථා තත්ත්වයට පැමිණියා. සතුරු සතයි උගේ සහචරයොයි උන්ගේ දූපතට යන්න ගියා. සාමයෙන් ඉන්න කැමති අය දියුරුන් දීලා මෙහෙම නැවතුණා. ඩොක්ටර් කිව්වා වගේ මේ සීරම අවුස්සලා තියෙන්නේ අර දිය රකුස්. අපි දැන් නැවතත් අපේ ගමන් ආරම්භ කරන්නයි ලෑස්තිය. ලා තනකොළ පෙත්තාස් ඒ කොටියා ගැන සින්දුවකුත් හදලා. කියමු බලන්න එන. මගේ සින්දුවෙන් කියන්නේ විහිළු වුණත් කල්පනාවෙන් වැඩ කරන්න කියලා. තේරුණාද? ඕන් එහෙනම්.
විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු කොටියා එනවා කියලා විහිළු කෙරුවා බැටළු කොළුවා කොටියා ආපු දවසේ බැටළු කොළුවා වී ගොළුවා නැති කොටියේ කටින් කඩට විහිළුවටයි මැව්වේ ඩිංග ඩිංග ඌ ලොකු වී මහ කොටියෙක් වූයේ විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු වටකුරු දත් විසකුරු නියපොතු උල් කරලා ඔළුවේ අං ඇඟ පුරාම ධාර පච්ච කොටලා පිටින් ඉඳන් කොටි නටවන අය කොතනද සොයමු අල්ලගත්ත දාක දිනිසි දඬුවම් විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු වෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන්ගේ දේ තමන් විසින් රැකගත යුතුසේ නොවෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන්ගේ දේ තමන් විසින් රැකගත යුතුසේ නොවෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන්ගේ දේ තමන් විසින් රැකගත යුතුසේ නොවෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන්ගේ දේ තමන් විසින් රැකගත යුතුසේ විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු